අලුත් පාර දැන් ඔබට වඩාත් පුරුදු වෙලාවක්. ඒ වගේම ඔබ දන්නවා අලුත් පාරේදී අපි විශේෂයෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරන්නා වූ මීට පෙර පාර්ලිමේන්තුවේ අසුනක් හිමි කරගෙන නොසිටි නවක අපේක්ෂිකයන් සහ අපේක්ෂිකාවන් වෙනුවෙන් අලුත් පාර වෙන් කරන්න කියලා. අද දවසේදී අපි ඒ අතරට තවත් විශේෂිත මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරඟ කරන චරිතයක් සමග තමයි අලුත් පාර ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. කීර්ති ශ්‍රී බීරසිංහ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි විධායක සභිකයෙකු ලෙස සත්කාරයුතු කරන අයගේම අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. අපි ඔබතුමන් අයිබෝන් කියලා මුලින්ම පිළිගන්නයි. විශේෂයෙන්ම මේ දේශපාලන කතාවට යහා ගිය කතාවක් තියෙන ඔබතුමන් එක්ක අපි කතාබහේදී ආරම්භ කරන්න. ඒ තමයි පැහැදිලි ලෙසම කීර්ති ශ්‍රී වීරසිංහ කියන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඵලයක්. අපි එතනින් පටන් ගමු. ඔව්, ඒක ඉතාමත් හොඳ ආරම්භයක්. අපි එක වසරේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වෙනකන් නිදහස් අධ්‍යාපනය ලැබපු අය. මම පාරිශිෂ්‍යත්වය සමත් වෙලා අපොස උසස් පෙළ සමත් වෙලා මහපොළ විශේෂ මෙරිට් ශිෂ්‍යත්වයක් ලබාගෙන වෛද්‍ය විද්‍යාලයට ගියපු කෙනෙක්. කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාර හදාරපු කෙනෙක්. ඊට පස්සේ ඇයි වෛද්‍ය විද්‍යාව අතහැරලා දේශපාලන පැත්තට? විශේෂ අවස්ථාවක් සිදු වුණා. මම වෛද්‍ය විද්‍යාලයට ගියාම ශිෂ්‍ය සංගමේ නවකයන් පිළිගැනීම සඳහා විශේෂ සංගමයක් පැවැත්වුවා. මේ එකේ මූලිකත්වයේ දැරුවේ මහාචාර්ය කාලෝෆොන්සක මැතිතුමා. එහිදී මේ ශිෂ්‍යයන් අතරින් මේකේ සභාපතිවරයා හැටියට මේ ශිෂ්‍ය සංගමේ නවකයන් පිළිගැනීම සඳහා ශිෂ්‍ය සංගමේ රැස්වලා මේ සභාපතිවරයා හැටියට මගේ ශිෂ්‍යෝ අපේ සහෝදර ශිෂ්‍යෙක් මාව යෝජනා කරා. එහිදී තවත් ශිෂ්‍යයෙක් යෝජනා කරා. එතනදී ඡන්ද විමසීමක් සිද්ධ වුණා. ඒ ඡන්ද විමසීමේදී 3/2 ඡන්ද බලයක් මට හිමි වුණා. හිමි වෙලා මම මේකේ සභාපතිවරයා හැටියට කැලණි විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය විද්‍යාලයේ මේ නවකයන් නවක ශිෂ්‍යයන් පිළිගැනීමේ කොමිටියේ සභාපතිවරයා හැටියට සංගමේ ඒ මාව පත් වුණා. ඒක එදන්දී මහාචාර්ය කාලෝෆොන්සක මැතිතුමා මගේ ගාවට ඇවිල්ලා මාව සිප ගැනද ගත්තා. එතනදී මට අදාහගන්න බැරි දෙයක්. අපේ උපකොලපතිතුමා මහාචාර්ය කාලෝෆොන්සක මැතිතුමා මාව සිප වැනඳ ගත්තේ ඇයි කියලා. එහිදී මම මගේ මිත්‍රයාගෙන් ඇහුවා ඇයි මේ මහාචාර්යතුමා මගේ මාව සිප වැනඳ ගත්තේ කියලා. හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම වතාවට ජනතා විමුක්ති පෙරමුණේ නොවන කෙනෙක් සභාපතිවරයා හැටියට ඡන්දයෙන් පත් වෙන ප්‍රථම වතාව. කාලෝ ෆොන්සේක මහාචාර්යතුමාට අනේක විධ අඩන්තේට්ටම් කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ විසින්. එතුමා ගේයවල් හැරදාලා වෙනත් රටවල ගිහිල්ලා හැංගිලා මේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණයේ අවසන් වුණායින් පස්සේ නැවත ලංකාවට ඇවිල්ලා අපේ වෛද්‍ය විද්‍යාලයේ උපකුලපතිවරයා හැටියට සේවය කරා. ඒකයි විශේෂ සිදුවීම. ඊට පස්සේ එතුමා මාව එවකට සිටපු අපේ දැන් අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ධීවර ඇමතිවරයා මේ මහාචාර්ය කාලෝෆොන්සක මැතිතුමා ධීවර ඇමතිවරයා සිටි අපේ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා වඳුරලා දුන්නා. එතන තමයි මගේ මේ දේශපාලනයේ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වුණේ. විශේෂයෙන් දැන් අපි පොඩ්ඩක් ඔබ ඒ මත කරපු කාරණාවත් එක්ක ටිකක් ඉදිරියට යමු. කැලණි විශ්වවිද්‍යාලය කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බලය අතිශය වැඩි ස්ථානයක්. ඔව්. එතන ඊට ප්‍රතිවිරුද්ධ දේශපාලනයක කොහොමද අභියෝගේ පාරගන්නේ? ඒක තමයි මටත් හිතාගන්න බැරි. මම මගේ පවුල දේශපාලනය කරන පවුලක් නෙවෙයි. හැබැයි අපි මගේ අම්මා මගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක්. ඒතොර කාන්තා බල මණ්ඩලයේ 1970 ගණන්වල කාන්තා බල මණ්ඩලයේ අම්මා ලේකම්වරයා හිටියා. නමුත් අපි කිසිම දේශපාලනයක් කරේ නැහැ. මේ විශ්වවිද්‍යාලයෙන් මම මේ ශිෂ්‍යංගමේ සභාපතිවරයාම වීම තුලින් තමයි මට දේශපාලනයට එන්න අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමන් හඳුනා ගැනීමෙන් පස්සේ ඔබ මෙවර මැතිවරණයකට පළමුවතාවට ඉදිරිපත් වුණත් දේශපාලන ශාස්ත්‍රය තුළ හිටියේ. අපි ඒ පිළිබඳව ටිකක් කියමු. ඔව්,
මම විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා පාස් අවුට් වෙලා මම මාව පත් කරා අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එවකට හිටපු ජනාධිපතිවරයා එතුමා මාව පත් කරා තේ පර්යේෂණ ආයතනයේ උපසභාපතිවරයා හැටියට. ඊට පස්සේ තේ පර්යේෂණ ආයතනයේ උපසභාපතිවරයෙන් පස්සේ මාව නැවත පත් කරා පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හැටියට. ඊට පස්සේ මේ කාලය තුළදී මට හැකියාව ලැබුණා ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක පොල් සංවර්ධනය පොල් වගාව පිළිබඳවත් පොල් ආශ්‍රිත නිෂ්පාදන ලෝකයේ ප්‍රචලිත කරන්න. විශේෂයෙන් මම ජර්මනියට ගියා. ජර්මනියට ගිහිල්ලා BMW සමාගමත් එක්ක සාකච්ඡා කරා. ඒ BMW කා කම්පැනියේ වැඩිපුර ලංකාවේ පොල් වල තියෙන කෙඳි උපයෝගී කරගෙන විවිධ වර්ගයේ සීඩ් හුඩ් එදිරිගා දොරබෝඩ් ඔක්කොම හදන්න පටන් ගත්තේ මගේ ඉල්ලීම තුලින් තමයි. ඒ හින්දා තමයි මේ ලංකාවේ පොල් කෙඳි වලට විශාල ඉල්ලුමක් හටගත්තා. ඊට පස්සේ විශේෂයෙන්ම වියත්මගත් එක්ක ඔබතුමන්ට පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. ඔව්. වියත්මගත් එක්ක මම කොළඹ දිස්ත්‍රික්කේ ඉතාමත්ම සක්‍රීය වැඩ කරා. වියත්මග එක්ක මම ඉතාමත්ම සක්‍රීය වැඩ කරේ අමාත්‍යාංශවල ලේකම්වරුත් එදිරිගා මාසේ අමාත්‍යාංශවල සම්බන්ධීකරණ ලේකම්වරු පෞද්ගල ලේකම්වරුත් එක්ක තමයි අපි වැඩ කරේ. ඊට අමතරව මම පෞර වැඩසටහනේ විශේෂයෙන් පෞර වැඩසටහන තිබුණේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ වැඩසටහන මේ වියත්මග වගේම පෞර වැඩසටහන ඉතාමත් බලවත්. ඒකේ හිටියේ සීලොම් දෙනා රාජ්‍ය ඉහළ පෙළේ රාජ්‍ය සේවකයෝ. ඒකෙත් මම ක්‍රියාකාරී වැඩ කරා. මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කරන්න විශාල මෙහෙවරක් කරපු කෙනෙක්. අපිට විශේෂයෙන් සඳහන් කරන්නට ඕන අපි නොදන්න කාරණයක් තියෙනවා. යහපාලනයේ ආණ්ඩු ආවයින් පස්සේ අපිට විශේෂ අපිට අඩන්තේට්ටම් කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි යහපාලන ආණ්ඩුවේදී ආණ්ඩුව පටන් ගන්නකොට රාජපක්ෂවරු කියන නමත් කතා කරන්න බය වුණා. ඒ අවස්ථාවේදී මට අදහසක් ආවා ඊළඟ ජනාධිපතිවරණයේදී අපි කවද ඉදිරිපත් කරන්න ඕනේ කියලා. මට ආපු අදහස් තමයි අපි ඊළඟ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක. හේතුව තමයි එතකොට යහපාලන ආණ්ඩුවේ රාජපක්ෂවරු ඒම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරගත්තා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී ඒ සියල්ලම කරා. ඒ සියල්ලම කරලා විශේෂයෙන් නාමල් රාජපක්ෂ මහත්මයා එන්න වළක්වන්න වයස පරතරයක් දැම්මා. වයස සීමාවක් දැම්මා. එතන ගියන් පස්සේ බැසිල් රාජපක්ෂ මහත්තයෙම වළක්වන්න දිත්තපුර වැසිභාවය ගෙනාවා. එතන ගියන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තය ගෙන්නත් ඒත් දිත්තපුර වැසිභාවය ගැටුවක් කරගත්තයි. එතකොට මේ 19 වෙනි විවස්සා සංශෝධනයේ රාජපක්ෂවරුන්ට එන එක සම්පූර්ණ ඇහිරුවා. ඒ අහුරපු එකේ අපි මුලදිම පටන් ගත්තේ හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දිත්තපුර වැසිභාවය අයින් කරගත් කාලේ තියෙනවා. අයින් කරගත් මොහු තමයි ඉතාමත් සුදුසු කියන එක අපි අඳුරගත්තා. අඳුනගෙන මම ඒ තරම්ම ලොකු මිනිහෙක් නෙවෙයි මේ රටේ. එහෙනම් මම කරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ කැඳෙව්වා. කැඳවලා මේ සිද්ධිය වුණේ 2016 අවුරුද්දේ. සංගමයේ කැඳෙව්වා. එතකොට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්තයා, නිහාල් හේවගේ දැන් ජයවර්ධන සෙන්ටර් එකේ සභාපති, මද්දුමගේ එතන ගියම්පේ ඌව සරසවියේ, බෙලිහුල්වේ සරසවියේ, පේරාදෙණිය කොළඹ සරසවියේ මහාචාර්යවරුන් ගෙනල්ලා අපි රැස්වීමක් කරා. මේක රැස්වීමට ආරාධනා කරා අපි ජෝන් සෙනවිරත්න හිටපු ඇමතිවරයා. එවකට එතුමා ඇමති. එතකොට අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. විශ්වවිද්‍යාල ආචාර්යවරුත් මමත් ජෝන් සෙනරත්න ඇමතිතුමත් තීන්දුවක් ගත්තා 2016 අපි ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂක හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි පිළිගස්සමු කියලා තීන්දුවක් අරගෙන ඊට පස්සේ මම කිව්වා ජෝන් සෙනරත්න ඇමතිතුමාට ඔබතුමා මේක ඔබතුමාගේ කටින් කියන්න ප්‍රසිද්ධ වේදිකාවේදී. එතුමා ඇමිලි පිටිය ජනහමුවකදී මේක ප්‍රසිද්ධ වේදිකාවේදී කිව්වා.
එතුමා මේ ප්‍රසිද්ධ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කරනවා කියලා කියපු එක එතුමාට ලොකෝ ප්‍රහාරයක් එල්ල වුණා. එතුමාගේ ඇමතිකමත් ගැල වුණා. තොර එතුමා සහ අපි කණ්ඩායම තමයි ඉස්සල්ලාම් මේක ප්‍රසිද්ධියට පත් කරේ. එතර එතුමාට අපි ස්තුතිවන්ත වෙන්නට ඕන. ජෝනිසෙන් රත්න ඇමතිතුමා එතුමා විශාල කාර්යභාරයක් කරා. එතුමා විශාල තර්ජන ගර්ජන හමුවේ තමයි මේක ප්‍රකාශ කළේ. තොර හැබැයි එතුමා ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුත් එක්ක සහ අපිත් එක්ක සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. ඒක අපි එතුමාට ඒක ප්‍රශංසා කළ යුතු දෙයක්. පැහැදිලි ඔබගේ දේශපාලන වපසරිය පිළිබඳව අපිට දැන් වැඩසටහනේ විනාඩි කිහිපයක් පමණක් ඉතිරි වෙලා තියෙන නිසා අපි යමු මෙවර මැතිවරණ දිහාට. අම්පාර දිස්ත්‍රික්කයේ තත්ත්වය කොහොමද? අම්පාර දිස්ත්‍රික්කයේ තත්ත්වය වෙනදාට වඩා ඉතාම හොඳ තත්ත්වයක් තියෙනවා. ඒක කාටවත් ඒක පෙනෙන්නේ නැති වුණාට අපි මැතිවරණයත් එක්ක මිනිස්සුත් එක්ක ඉන්න නිසා අපිට පැහැදිලිව තේරෙනවා මේ සැරේ මේ පොදු පෙරමුණ මේ බොහෝට්ටුව අති විශාල ජයග්‍රහණයක් කරනවා කියලා. පහුගිය ජනාධිපතිවරණයේදී අපි දිස්ත්‍රික්කේ පරාදයි. හැබැයි මේ මහමැතිවරණයේදී දිස්ත්‍රික්කේ අපි අනිවාර්යෙන් දිනනවා. ඒට හේතුව තමයි අම්පාර දිස්ත්‍රික්කය කියලා කියන්නේ බහුවාර්ගික දිස්ත්‍රික්කයක්. දෙමළ, සිංහල, මුස්ලිම් කියන ජාති තුනම ජීවත් වෙනවා. මේ ජාති තුනම තුනෙන් එකයි සිංහල ජාතිය විතරයි 75%ක්ම ඡන්දේ ප්‍රකාශ කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරා. සුළු ජාතීන් මේකට අතේතු දුන්නේ නැහැ. බොහොම අඩු ප්‍රතිශතයක් 5%ක් වගේ ප්‍රතිශතයක් තමයි දෙමළ මුස්ලිම් ආයේ ඡන්දේ දුන්නේ. හැබැයි ඒට හේතුව තමයි මේ ත්‍රස්තවාදයට අන්තවාදයට සම්බන්ධ රිෂාඩ් බදූදින් ඇමතිවරයා, හකීම් ඇමතිවරයා, TNA සංවිධානය මේ අයට බ්‍රේන් වොෂ් කරා. කියන්නේ මොලේ හේදුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන කෙනා මේ බලයට ආවොත් මේ සුළු ජාතීන් ගෙන්න ගහනවා කියන එක. ඊට පස්සේ මේ කට්ටිය විතරක් නෙවෙයි, මේ කට්ටිය කිව්වා ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේ යක්ෂයෙක් කියලා. හැබැයි ඡන්දේ ඉවර වුණා. මේ මුළු රටටම නිදහසේ ඉන්න පුළුවන් වාතාවරණයක් ගෙනාවා. මේ සාමය සමගිය අපි හැමෝටම තේරුණා. විශේෂයෙන් දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාව අපිට වඩා හොඳට තේරුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන තන්ත්‍රයේ ඉතාමත්ම සමතුලිත පාලන තන්ත්‍රයක්. ඒ නිසා නීතිය හැමෝටම පොදු ලෙස ක්‍රියාත්මක වුණා. සිංහල අය විතරක් නෙවෙයි හැමෝටම පොදු ලෙස ක්‍රියාත්මක වුණා. ඒක හැම කෙනාගේම ප්‍රශංසාවට ලක් වෙච්ච දෙයක්. අද ඒ කට්ටිය කියනවා විශාල පිරිසක් අපිත් එක්ක එක්කවලද දෙමළ මුස්ලිම් අති විශාල පිරිසක් අපිත් එක්ක පොහුට්ටුවත් එක්ක එකහ වෙලා තියෙන විශේෂයෙන් මම ආත් එක්ක මොකද මම නවකයෙක් නිසා ආත් එක්ක විශාල පිරිසක් මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අය කියනවා සර් අපිට වැරදුනා. අපි මින් ඉදිරියට කිසිම වෙනත් පක්ෂවල මුස්ලිම් අපේක්ෂකයින් අපි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කියනවා. ඒක අපිට හොඳ දෙයක්. ඒ හොඳ දෙයට එවැනි ප්‍රතිචාර දැක්වීම හොඳ ලක්ෂණයක්. ඊට ප්‍රධාන හේතුව තමයි රටේ ජනාධිපතිවරයා හරිම හොඳ විදියට ඉතාමත්ම මනරම් විදියට මේ රට පාලනය කරන එක. කාටවත් එක හැන්දෙන් ඔක්කොටම බෙදන්නේ හැන්දි දෙක තුනක් නැහැ. ඔබතුමා පැහැදිලි ඔබතුමන් මතු කරන කාරණා විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවයත් එක්ක අම්පාර දිස්ත්‍රික්කයේ තුරේ වාතාවරණයකට නැගිලා තියෙනවා කියලා. ඔබ විශ්වාස කරනවද ජනාධිපතිතුමන්ට තියෙන මේ ජනප්‍රියත්වය අනිත් පිරිසටත් මෙවර මැතිවරණ ඉදිරිපත් වෙන පිරිසටත් ඒ විදිහම තියෙයි කියලා? ඔව්. මෙවර ජනතාව ඉතාමත්ම බුද්ධිමත්. ජනතාව මේ අය තෝරගන්නේ ජනාධිපතිතුමාගේ දර්ශනයට අනුකූල අය තමයි. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන් පිරිසකට විතරයි මේ මහ ජනතාවට සම්බන්ධ වෙන්නේ. අද මේ විශාල පිරිසක් මේ 225 විශාල පිරිසක් කියන 225 මේපා කියන්නේ. ඒක හේතුව මම කියන්න. තමුන්නාන්සල දන්නවා මේ රටේ 19 වෙනි විවස්සා සංශෝධනය කිරීමෙන් පස්සේ මේ රටේ විශාල ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ගත්තා. මේ ප්‍රහාරයේ වළක්වන්න තිබුණු ප්‍රහාරයක්. ඒ සඳහා හිටපු පොලිස්පතිවරයා, දැන් විශ්‍රාම ගන්නවා තියෙන පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඍජුවම වගකී යුතුයි. හැබැයි
මේ වගකී මේ කට්ටි භාරගත්තෙත් නෑ ඉල්ලා අස්සෙන්නෙකුවම ඉල්ලා අසුනෙත් නෑ. එකට ජනාධිපත්තුමා හොයල බැලුවා මේ අයට මේ කට්ටි අයින් කරන්න ඕනේ කියල බැලුහාම ජනාධිපත්තුමාගේ බලතල 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු කරලා තිබුණා. මේ රටක් පාලනය කරන්න හොඳ ව්‍යවස්ථාවක් තියෙන්නට ඕනේ. එතෙන්දි තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටට ඉතාමත්ම අහිතකර ව්‍යවස්ථා සංශෝධනයක්. දෙන්දි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන 224ක් අතීස්සුවා. එක්කෙනෙක් විතරයි සරත් වීරසේකර මහත්තයා අතීස්සුවේ නැහැ. සරත් වීරසේකර මහත්තයා පැහැදිලිව මේකට විරුද්ධ වුණා. එයිදී හැමෝම කිව්වා සරත් වීරසේකර මහත්තයා අනුවණ ක්‍රියාවක් කරේ කියලා. හැබැයි පොලිස් ප්‍රතිකාරය අයින් කරන්න ගිහිල්ලා ජනාධිපතිතුමාට බලතල නැතුණෙන් පස්සේ මේ සියල්ලම රටේ මිනිසු ගැන පටන් ගත්තා. 225න් මොලේ තියෙන එක්කෙනා හිටියේ ඒ සරත් වීරසේකර. අනිත් අය ඔක්කොම කිසිම ඉවබ්බාවක් නැතුව තමුන් විසින්ම ගෙලසින ගත්තයි කියන එක මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සීමේ කරගත්තයි කියන එක රටේ මහජනතාව දන්න. ඉතින් මේ සරත් වීරසේකර මහත්තයා අපේ දිස්ත්‍රික්කයේ හිටපු කෙනෙක්. අවාසනාවට වගේ එතුමාට අම්පාර දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන අවස්ථාවකම විවිධ බලපෑම් නිසා එතුමා ඡන්දය ඉල්ලන කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල බුද්ධිමත් පිරිසක් ඉන්නවා. මං හිතනවා එතුමා කොළඹ දිස්ත්‍රික්කයෙන් අනිවාර්යෙන් අංකයකට එනවා. මොකද කොළඹ දිස්ත්‍රික්කයේ බුද්ධිමත් පිරිස මෙයාගේ මේ සරත් වීරසේකර මහත්තයාගේ වටිනාකම පැහැදිලිව අවබෝධ කරගෙන තියෙනවා එතුමා කරපු සේවය ගැන. ඒක එතුමා අපි සඳහන් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපේ පළමු වතාවට විශේෂයෙන්ම වැඩසටහන තුළ පැමිණෙන අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම සඳහා කතා කරන ආකාරය දකින්න විශේෂයෙන්ම අපි බේන් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී ඔබතුමන් අපිත් එක්ක අලුත් පාරට එක්වීම පිළිබඳව ඒ වගේම ඔබතුමන්ගේ දේශපාලන ප්‍රසරිය ඒ වගේම ඔබතුමන් මේ පැමිණි ගමන පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අපට ජනතාව ඉදිරියේ තබන්නට හැකියාව ලැබුණා. අපි විශ්වාස කරනවා ඔවුන් ඒ සඳහා නිසි ඇගැයීමක් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා දේවි කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා. එළඹෙන පාර්ලිමේන්තු අවසනක් හිමිකර ගන්නට ඔබතුමන්ටත් අවස්ථාව ලැබේවා කියලා. ඒ සුබ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී අපි අලුත් පාරින් සමුගන්නේ. හෙටත් සවස 6:40ට අපි මුණ ගැසෙනවා අලුත් පාර සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.